ව්‍යාපාර ඉලක්කයේ channel එකෙන් ගේන අලුත් වීඩියෝ එකකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ සල්ලි මවන්න පුළුවන් වගාවක් වෙන මිරිස් වගාව ගැනයි. තාමත් ව්‍යාපාර ඉලක්කයේ channel එක subscribe කරලා නැති යාළුවෝ ඉන්නවනම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ව්‍යාපාර ගැන දැනගන්න, නවතම තොරතුරු දැනගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එකවර ලොකු මුදලක් ලාභ ලෙස ලබා ගන්න පුළුවන් වගාව ලෙස මිරිස් වගාව අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඔහේ කරන්නම් වාලේ වගාව කරන්නේ නැතුව අවබෝධයෙන් යුක්තව මේ වගාව කරන්න ඕනේ. ලංකාවේ මිරිස් මිල නැත්නම් අමු මිරිස් මිල වැඩි වෙන කාල දෙකක් තියෙනවා. මේ කාල දෙකකට අහු වෙන ආකාරයට මිරිස් වගාව කරන්න පුළුවන් නම් ඔබට ලක්ෂ ගණන් එක මිරිස් ගෝනි දෙකකින් හොයා ගන්න පුළුවන්. ඒකට ඔබ කළ යුත්තේ පළ තවාන් දැමීමේදී මෙම කාල සීමාව ගැන අවබෝධයෙන් යුක්තව පළ තවාන් දැවිය යුතුයි. හොඳයි, අපි මිරිස් වගාව කරුණු කීපයක් ඔස්සේ කතා කරමු. පැල තවන් දමන ආකාරය, පැල සිටවා ගන්නා ආකාරය, පොහොර සහ තෙල් දමන ආකාරය, මිරිස් කඩන කාලය, අස්වනු අලෙවේ කරන ආකාරය. හොඳයි, අපි මුලින්ම බලමු පැල තවන් දවන ආකාරය. මුලින්ම පොළොවේ මට්ටමෙන් උඩට උසට පස් දමා පාත්තියක් සදා ගන්න ඕනේ. මේ සඳහා කොම්පෝස් සහ මතුපිට පස් කවලම් කර පාත්තිය සදා ගන්න ඕනේ. ජලය ස්වල්පයක් දමා පැය 4ක් පමණ තබා ඉන්පසුව පාත්තියේ පේලියට බීජ සිටවා ගන්න. ඉන්පසුව පිදුරු වලින් හෝ රෙදි වසුනකින් මෙම බීජ ආවරණය කර දවස් 7ක් මෙය තැබිය යුතුයි. පාත්තියේ තෙතමනේ අඩු නම් ජලය යෙදුවාට ප්‍රශ්නයක් වන්නේ නැහැ. මීට අමතරව දවස් 4කට සැරයක් කාබනික කෘමි විකාශකය යෙදිය යුතුයි ගොළු බෙල්ලන් සහ කෘමි සතුන්ගෙන් පැල බේරා ගැනීමට. සාමාන්‍යයෙන් දින 45කට පසුව පැල සිටවා ගැනීමට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැලයක කොළ 4ක් වගේ තිබීමදී පැල සිටවා ගැනීමට පුළුවන්. අපි බලමු පැල සිටවා ගන්න ආකාරය. තවාණෙන් පැල ගලවා ගැනීමේදී පැලයේ මුලට අවම හානියක් වෙන ආකාරයට පැල ගලවා ගැනීමට වග බලා ගන්න. පාත්තිය සකස් කර ගන්න පොළොවේ මට්ටමින් උසට. මෙයින් පැලවලට වන දිලීර රෝග අඩු කර ගන්න පුළුවන්. ඒ සකස් කරගත් පාත්තියට ජලය දමා පුරවන්න. ඉන්පසුව ජලය පසට උරා ගැනීමට ඉඩ හරින්න. ඉන්පසුව පැල අඩි එකෙන් එකට සිටවා ගන්න. පැල දෙකක් එකට සිටවා ගන්න. සවස පැල සිටවා ගන්න. හිරු එළිය පහවදා ගස්වලට වැටෙන නිසා එම ගස් හිරු එළියට ඔරොත්තු දෙනවා. අපි බලමු මිරිස් කඩන්න පුළුවන් කාලය. මිරිස් කැඩීමට පුළුවන් මාස දෙක හමාරෙන් පසුව මේ කාලයේ ගස්වල වර්ධනයත් එක්ක වෙනස් වෙනවා. මුලින් එකවර ලොකු අස්වැන්නක් ලබා ගන්න අමාරුයි. දෙවනුවර කැඩීමේදී එකවර අස්වැන්න ලබා ගත හැකි. ඉන් පසුව දිගටම අස්වැන්න එළිය හැකි. දැන් බලමු අස්වැන්න අලෙවි කරන ආකාරය. අස්වැන්න එකවර ලබාගෙන තොග වෙළඳ මධ්‍යස්ථානයකට දීම කළ හැකි. මීට අමතරව එළවලුත් කඩ කීපයක් කතා කරන ඒ එළවලු කඩ සඳහා බෙදහැරීමද කළ හැකි. හොඳයි යාළුවනේ, අදත් අලුත් වගාවක් ගැන වීඩියෝ එකක් අරගෙන ආවා. තවත් ව්‍යාපාර ගැන දැනගන්න දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අදට මම සමුගන්නම් ඔබට සුබ දවසක්.